ضروري بابا شاندنا وبهو جانا سانويدني بيبان هو آشاري شبيلون آشاري بابا وقلو تيك عدو ديني دي ساقشا كريم انا تامي فيديو تولين بلا بروت ويني بخاو كل ملا بلا سيت بو ايه رجلين باسي سحا وقاضي اقبنا وقين وبدا අවස්ථාවක් හිමිලා තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සාකණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය මගින් 2024 වර්ෂය වෙනුවෙන් අධ්‍යයන වර්ෂය වෙනුවෙන් ඔබට උපාධි බාහිර උපාධි පිරිනැමීමේ අයිතුන් පත්‍ර නිකුත් කිරීම අද දිනේ සිට ඔන්නගේ බාහිර දුරස්ථ සාකණ්ඩ අධ්‍යයන කේන්ද්‍රයේ නිල වෙබ්අඩවියට පිවිසලා ඔබට හැකියාවක් තියෙනවා අදාළ අයිතුන් පත්‍ර පිරවීමට. තර මේ පිළිබඳව බොහෝ විද්‍යාර්ථීන් අපේ පන්තිවලදී ඉසීම අනිකුත් අපේ WhatsApp සමූහයන් වලදී සහ වෙනත් සමාජ මාධ්‍ය වලදී නිතරම මේක පිළිබඳ දැනුවත් කිරීමක් ඉල්ලා සිටි නිසා මම මේ වීඩියෝ නිකුත් කරනවා. ඒ වගේම අපි මේ සත්මේ දිනවල සිට පුරා සතිය පුරාවටම රාත්‍රී 8ට සෑම අයකුටම Zoom හරහා මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් නොමිලේ පවත්වන ඔබට ඒ සඳහා සහභාගී වීමේ හැකියාවක් තියෙනවා. දැන් ප්‍රථමයෙන්ම 2024 වර්ෂයේට කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සාකණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය බාහිර උපාධිය සම්බන්ධව ප්‍රධාන ශේෂ්‍ර කිහිපයක් ජීවම ප්‍රධාන ශේෂ්‍ර පහක බාහිර උපාධිය සඳහා ඉදම් කළ තියෙනවා. එකක් තමයි කවුරු තුල ගන්න ආර්ට් ඩිග්‍රී එක නැත්නම් GA කියන කියන්නේ බේචලර් ඔෆ් ආර්ට්ස් ජෙනරල් එක්ස්ටර්නල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධිය, වාණිජ වේදී විශේෂ උපාධිය, විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය සහ ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධිය කියන විශේෂේෂයන් පහ නැත්නම් උපාධි ශේෂයන් පහ සඳහා මෙම අයදුම් පත්‍ර කැඳවීම තියෙනවා. දැන් බොහෝ දූදරුවන් අපෙන් අහන දෙයක් තමයි මේ අයදුම් පත්‍ර පිරවීමේදී හෝ අයදුම් පත්‍ර ලබා ගැනීමේදී අපි කිසියම් ආයතනයක් කරා මේ කර යුතුද නැත්නම් මේකට ඍජුවම සම්බන්ධ විය හැකියි. දැන් ඇත්තටම ඔබට පරිගණක දැනුමක් ඔබට අන්තර්ජාලය සහ ඒ පිළිබඳව යම් ආකාරයක දැනුමක් තියෙනවා නම් ඔබටම පුළුවන් ඔබ විසින්ම අපේ බාහිර විභාග අංශයේ නැත්නම් දුරස්ථ සාකණ්ඩ අධ්‍යයන කේන්ද්‍රයේ නිල වෙබ්අඩවියට පිවිසලා ඒ ඇප්ලිකේෂන් පුරවන්න. තන ඕගොල්ලෝ මෙතනදී ඇප්ලිකේෂන් ෆිල් කිරීමට ප්‍රථම අනිවාර්යයෙන්ම ඔබ සන්දගේ මෙන්න මේ කියන ලියවිලි පිළිබඳව ෆොටෝ මේ PDF සෝරි මේ JPG එකක් තියාගන්න ඕනේ. කියන්නේ දැන් අපිටම ඔබට උපැන්න සාතිකයේ පිටපතක් ගන්න ඕනේ. විනිශ්චයක සාමදාන විනිශ්චයකාරයෙකු වෙනත් නිලධාරියෙකු වස්සම් කරපු සත්‍ය පිටපතක් කියලා සටහන් කරපු උපැන්න සහතිකය, ආයිඩී කාඩ් එක, ඕ ලෙවල් සර්ටිෆිකේට් එක, ඒ ලෙවල් සර්ටිෆිකේට් එක. මීට පරිබාහිරව යම් විද්‍යාර්ථියෙක් වෙන අතිරේක සුසුකමක් කරහා මේ සඳහා අයදුම් කරනවා නම් ඒ අයදුම් කිරීමේ ලිපිවලත් මුල් පිටපතින් උටා ගන්නා ලෙස සටහනක් ඕගොල්ලන්ට මේකට අප්ලෝඩ් කරන්න JPG ෆයිල් එකක් MB 5කට නොඅඩු JB ෆයිල් එකක් විදියට තියාගන්න ඕනේ. එතකොට මේ දේවල් එක තමයි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. එහෙනම් මම මේ වීඩියෝ මෙතන සිට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද, ඔබ අයදුම් කරන්නේ කොහොමද, ඔබට තියෙන නිර්ණායකයන් මොනවාද කියන කාරණය ඔබට පැහැදිලි කරන්න. එතකොට ප්‍රථමයෙන්ම ඔබ මේ බාහිර උපාධිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවා නම් ඔබ මුලින්ම කළ යුත්තේ දුරස්ථ සාකණ්ඩ අධ්‍යයන ශේෂ්‍රයේ කේන්ද්‍රයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීම. ඒකේ නිල වෙබ් අඩවියේ නාමය අපි හඳුන්වනවා. ඒ ඇඩ්‍රස් එක www.cdce.kln.ac.lk. මම නැවත කියන්නම් www.cdce.kln.az.lk. මෙන්න මේ කියන වෙබ් අඩවියට පිවිසීම හරහා ඔබට හැකියාවක් තියෙනවා දරුවනේ මේ අයදුම් පත්‍ර පිවිසිට වී මේ පිරවීම සඳහා මුල් පියවර තමයි. අපි මේ විදියට දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යයන ශේෂ්‍රයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙනවා. එතකොට එහි හෝම් පේජ් එක නැත්තම් මුල් අපි කියනවා එක
මුල් පිටුවට පිවිසීම හරහා නැත්නම් හෝම් පේජ් එකට පිවිසීම. මේ නිල් පාඩි මෙන්න මේ විදිහට තියෙනවා, නව ආයුධ පත්‍ර කැඳවීම 2024 අධ්‍යයන වර්ෂයේ කියලා. ඔගොල්ලෝ එතන ක්ලික් කරුවාට පස්සේ එතන ක්ලික් කිරීම හරහා ඔබට ප්‍රථමයෙන් මේනවා ඔබ අයදුම් කිරීමට අපේක්ෂා කරන උපාධි පාඨමාලාව කුමක්ද කියන එක. එතකොට දැන් මෙතන ඔගොල්ලෝ ආර්ට් ඩිග්‍රී එකක් කරන්න කැමති නම් ආර්ට් ඩිග්‍රී එක තෝරගන්න පුළුවන්. ඔගොල්ලෝ බිස්නස් මැනේජ්මන්ට් කරන්න කැමති නම් ඒක, ඊළඟට කොමර්ස් ස්පෙෂල් එකක් කරන්න කැමති නම් එහිමයි, එහෙම නැත්නම් සයන්ස් ජෙනරල් ඩිග්‍රී එකක් කරන්න කැමති නම් එහිමයි, එහෙම නැත්නම් බිස්නස් ඔෆ් මැනේජ්මන්ට් එකක් කරන්න කැමති නම් එහිමයි, ඔබ තෝරාගත යුතු වෙනවා. දැන් බහුතර දෙනෙක් අපෙන් විමසා මේ සියල්ල ගැන විමසා සිටිනවා. මම මෙතනදී එක උදාහරණයක් කාලයත් එක්ක ගන්නම්. මම මෙතන මම තෝරාගත් විෂය නිර්දේශ උපකල්පනය කරොත් එහෙම ආර්ට් ඩිග්‍රී කියලා මම ආර්ට් ඩිග්‍රී කවුරු ඉස්සරහ මම ක්ලික් කරනවා. ඒතකොට එහෙම ක්ලික් කරපුවාම ඕගොල්ලන් ඊළඟ පියවරට එනවා. මෙන්න මේ වගේ තොරතුරු ඇතුළත් මෙනු එකක්. ඒ මෙනු එකේ ශේෂ 9ක් තියෙනවා. ඒතකොට ඒ 9 තුළ ඕගොල්ලන් ඒ ශේෂ 9 තුළ පැහැදිලිව ඕගොල්ලන් සාකච්ඡා කරනවා මෙන්න මේ කියන කාරණා මොනවද කතා කරනු ලබන කාරණා බවට පත් වෙන්නේ. ඒ විශ්වවිද්‍යාලය ගැන තියෙනවා. ඒතකොට විශ්වවිද්‍යාලය ගැන විස්තර තියෙනවා. ඊට පස්සේ එතන විශ්වවිද්‍යාලය විස්තර තියෙනවා. උපකුලතුමීගේ පණිවිඩය තියෙනවා. ඩිරෙක්ටර් ස්වාමීන් වහන්සේගේ අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේගේ නිවේදනය තියෙනවා. ප්‍රවේශ නිර්ණායක. දැන් මේ මීටික මුලින් කියවන්න විශ්වවිද්‍යාලය ගැන උපකුලතුමී කියන පණිවිඩය, ඩිරෙක්ටර් ස්වාමීන් වහන්සේ කියන පණිවිඩය, ඒ ටික හොඳට කියවලා අපිට වැදගත්ම දේ තමයි මේ ප්‍රවේශ නිර්ණායක. ඒ කියන්නේ අයදුම් කිරීම සඳහා ඔබට තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන් මොනවද. ඒතකොට ඒක ඔබට කාරණා දෙකක් තුන තේරුම් ගන්න ඔවුන් අවස්ථාව දීලා තියෙනවා. එකක් තමයි මේකේ ඔවුන්ගේ නිල YouTube දිනුමේ මේ ගැන වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඕගොල්ලන් ඔය නම් ඒක බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕගොල්ලන් මේකේ ප්‍රවේශ නිර්ණායක ගැන soft copy එකක් තියෙනවා. ඒක PDF එකක් විදියට තියෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මම මෙතන මේකේ සිංහල පිටපත මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔගොල්ලන්ට තිරේදී PDF එකක් දැర్శණය වෙයි. ඒ දැర్శණය වෙන එකේ පැහැදිලිව කොහොමද විශ්වවිද්‍යාලයේ සඳහා ශාස්ත්‍රවේදී උපාධිය හදාරනවා නම් ශාස්ත්‍රවේදී උපාධියට තියෙන නිර්ණායකයන් මොනවද? කොමර්ස් කරනවා නම් මැනේජ්මන්ට් එකක් කරනවා නම් සයන්ස් කරනවා නම් ඒ ඒ අදාළ කවුරු වෙන වෙනද කියපුවාම මේ කියන නිර්ණායකයන් සියල්ල අන්තර්ගත වෙනවා. දැන් ඒතකොට අපි හිතමු මේ පිළිබඳව මූලිකවම ඔබ තේරුම් ගත යුතු කාරණා තමයි. මේකට ඇප්ලිකේෂන් ෆිල් කරද්දී කාරණා කරුණු ගණනාවක් යටතේ ඔබට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම බහුතර දෙනෙක් මේකට අයදුම් කරන්නේ A level වල. හරිද? ඒතකොට අවසාන වශයෙන් පැවැත්වුණු A level විභාගයේ සහ ඊට පෙර පැවැත්වුණු A level වල S3ක් කියන පදනම මත අයදුම් කරන්න පුළුවන්. හැබැයි හැම විද්‍යාර්ථියම මතක තියාගන්න විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයන් මෙන් දෙගුණයක් තමා බාහිර ශේෂයන් තන් මේ එක්සටර්නල් ඩිග්‍රී සඳහා බදවා ගන්න. දැන් එක්සැම්පල් එකක් විදියට 1500ක් විශ්වවිද්‍යාලයට ගන්නවා නම් 3000ක ප්‍රමාණයක් තමයි කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර සිසුන් වශයෙන් බදවා ගන්න. එතකොට දැන් මෙතනදී ඔගොල්ලෝ හැම කෙනෙක් මතක දැන ඔබට අයදුම් කිරීමේ අවස්ථාව විතරයි මෙතන හිමි වෙන්නේ. අයදුම් කළපමණින් ඔබ තෝරා ගත්තාද නැද්ද කියලා තීරණය කරන්න බෑ. ඒතකොට අයදුම් පත්‍රය නිකුත් කරලා දැන් මේක මේ මාසේ මේ අද ඉඳලා ළමන මාසේ 15 දෙසැම්බර් 15 වෙනකම් කල් තියෙනවා. සමහරට ඒක දීර්ඝ කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. ඒක දුරස්ථ ආකණ්ඩ අධ්‍යයන අංශයේ තීරණය. අවශ්‍ය ඇප්ලිකේෂන් ප්‍රමාණය ඇවිල්ලා නම් ඒගොල්ලෝ ක්ලෝස් කරයි, නැත්නම් තව මේක දීර්ඝ කරයි. ඒතකොට දැන් ක්ලෝසින් ඩේට් එක ඉවරලා මාසයක් දෙකක් වගේ කාල පරාසයක් ඇතුළත ඔවුන්ගේ නිල වෙබ් දිල්මේ නිල වෙබ් අඩවියේ ඔවුන් පල කරනවා තෝරාගත් 2024 අධ්‍යයන වර්ෂයේ සඳහා කලා උපාධිය සඳහා මෙච්චරක් තෝරාගත්ත මෙන්න නාම ලේඛනය මෙන්න මෙන්න මේ ආදී විදිහට ඒ ඩිග්‍රී පහට ලිස්ට් පහක් දාන්න. අන්න ඒකේ නම තිබුණොත් විතරයි ඔබ තෝරාගත්ත විද්‍යාර්ථියෙක් වශයෙන් හඳුන්වන්නේ සහ ඔබට මේ උපාධිය හැදෑරීමට අවස්ථාවක් හිමි වෙන්නේ. අන්න ඒක හැම දරුවෙක්ම මතක තියාගන්න. ඉතින් මේ අපි මේ අවස්ථාව සලසා ගන්න අයදුම් කිරීම විතරයි. අයදුම් කළ පමණින් ඔබ තෝරාගත්තයි කියලා කියන්න බෑ. එතෙන්දි විශේෂයෙන් මතක තියාගන්න තෝරා ගැනීමේ නිර්ණායකයන් තුළ විශේෂයෙන්ම ඔබගේ A level අධ්‍යයන වර්ෂය, ඒ වගේම ඔබ ISET score ලබාගත් අගය, ඔබ අයදුම් කරන විෂය මේ වගේ කාරණා කීපයක් බලපානවා. විශේෂයෙන්ම ISET score මත යැපෙනවා කියන අදහස ඔබ තීරණය කරන්න.
හරිද? එතකොට දැන් මෙතනදී නිර්ණායක බේසික් නිර්ණායකය තමයි ඒ ලෙවල්. ඒ ලෙවල් වලට පරිබාහිරව තව කරුණු ගණනාවක් යටතේ ඔබට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා මේ විස්තරයේ කියවීම හරහා ඔබට මේ පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් කෙනෙකුට සාමාන්‍යයෙන් වෙනත් යෝග්‍යතා උපදේශන රාමෙ දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාල ඩිප්ලෝමා එකක් ඔබට කරලා තියෙනවා නම් ඒ හරහා ඔබට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ කරුණු ගණනාවක් යටතේ අපිට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ නිර්ණායකයන් ටික මතක තියාගන්න. හැබැයි හොරා ගන්නා ක්‍රමවේදය මේගොල්ලෝ මේ තුන්වෙනි පැරායකේ පැහැදිලි කරලා තියෙනවා. අයදුම් පත්‍ර කැඳවන අධ්‍යයන වර්ෂයට අදාළ උසස් පෙළ පදනමෙන් 80%ක්, අයදුම් කැඳවන වර්ෂවලට පෙර උසස් පෙළ පදනම් මතින් 115%ක්, ඊළඟට බාහිර පාඨමාලා සඳහා සනාතන සභාවේ අනුමත වෙනත් සුදුසුකම් උසස් පෙළ සුදුසුකම් සපුරා ඇති රාජ්‍ය සේවය නියුක්ති විදිහට 105%ක්. මෙන්න මේ විදිහට තමයි අනිවාර්යයෙන්ම 100% ගොඩනැගෙන්නේ. හරිද? ඒ නිසා මේ අවසානයෙන් ඒ ලෙවල් කරපු දරුවන් මේකේ ලොකු ඉඩකඩක් තියෙනවා උපාධිය සඳහා සමත් මේ අයදුම් කිරීම. දැන් මෙතනදී ඉතා වැදගත් වෙනවා ඔබට විෂයන් තෝරා ගැනීම. දැන් ඔබ ඒ ලෙවල් කරපු විෂයන්ම මෙතනදී තෝරා ගන්න පුළුවන්ද? මේ ආදී කරුණු වැදගත් වෙනවා. ඉතින් මෙතනදී තව ඉතා වැදගත් කාරණාවක් තමයි කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමේදී දරුවනි ඔවුන් ඔහුගේ සියලුම විෂය ධාරාවන් මෙන්න මේ විදිහට කාණ්ඩ තුනකට බෙදා වින් කරනවා. පැහැදිලිද? ඔහුගේ සියලුම විෂය ධාරාවන් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා දක්වනවා. එතකොට මේ විෂය කාණ්ඩයන් තුනින් පළවෙනි කාණ්ඩයෙන් ඔබට උපරිම තෝරා ගන්න පුළුවන් එක් විෂයක් විතරයි. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. පළවෙනි කාණ්ඩයෙන් ඕගොල්ලන්ට තෝරා ගන්න පුළුවන් වෙන්නේ එක විෂය ධාරාවක් විතරයි. දැන් අපිට සමාජ විද්‍යාව තෝරා ගන්න නම් අපිට සමාජ විද්‍යාව විතරයි. දෙවෙනි විෂය කාණ්ඩයෙන් අපිට විෂයන් දෙකක් තෝරා ගන්න පුළුවන්. මම ආර්ථික විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව විෂය ධාරා දෙක තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව අමතර විෂය ධාරාවන් දෙකක් තුන්වෙනි කාණ්ඩයෙන් තෝරා ගන්නත් පුළුවන්. හරිද? ඔබ කාණ්ඩ පළමු කාණ්ඩයෙන්ද දෙවෙනි කාණ්ඩයෙන්ද තුන්වෙනි කාණ්ඩයෙන්ද කියන එක තෝරා ගන්නකොට දෙවෙනි කාණ්ඩයෙන් දෙකක් හෝ තුන්වෙනි කාණ්ඩයෙන් දෙකක් හෝ එහෙම නැත්නම් පළමු කාණ්ඩයෙන් එකක් හෝ තෝරාගත යුතුයි. අපිට ඔයනම් පළවෙනි කාණ්ඩය අතහැරලා දෙවෙනි කාණ්ඩයෙන් දෙකකුයි තුන්වෙනි කාණ්ඩයෙන් එකකුයි තෝරා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි කාණ්ඩය අතහැරලා දෙවෙනි කාණ්ඩයෙන් එකයි තුන්වෙනි කාණ්ඩයෙන් දෙකකුයි තෝරා ගන්න පුළුවන්. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න, දෙවෙනි කාණ්ඩයෙන් දෙකක් තෝරා ගන්නත් පුළුවන්, තුන්වෙනි කාණ්ඩයෙන් දෙකක් තෝරා ගන්නත් පුළුවන්. හැබැයි පළවෙනි කාණ්ඩයෙන් තෝරා ගන්න පුළුවන් එක විෂයක් විතරයි. ඒකට මේ අනුව විෂයන් තුනක් තෝරා ගන්න ඕනේ. ඒ තුනම බෞද්ධ තුනේදී පෙනී සිටින පේපර් 6කට. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ID සහ ඉංග්‍රීසි. හරිද? ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක සාක්ෂරතාවය පිළිබඳව ඔබට අනිවාර්යයෙන්ම සෑම අවුරුද්දකම විභාග තියෙනවා. අවස්ථා තුනකදී ප්‍රෙස්ටිජිය සෙකන්ඩිය තර්ඩ් ඉයර් අවස්ථා තුනේදීම ID පේපර් එකක් තියෙනවා, ඉංග්‍රීසි පේපර් එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම පාස් වෙනවා. ඒ වගේම පැය 300ක වර්ක් බේස් එක ඔගොල්ලෝ ප්‍රැක්ටිකල් ගන්න වෙනවා. ඒකත් අනිවාර්ය කරනවා. ඒ කටයුතු සියල්ලම ඔබට බාහිර විභාගාංශයේ විසින් සම්පාදනය කරනවා. ඒතකොට ඔබ තෝරා ගත්තාට පස්සේ ඒ පිළිබඳව යම් ආකාරයක ඔබට දැනුමක් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට විෂයන් තෝරා ගැනීම පිළිබඳව ඔන්නෝයි කියන නිර්ණායකයන් ටික ඔබ තේරුම් ගත යුතුයි. පැහැදිලිද? right. ඒතකොට මේ විස්තරය හොඳින් කියවන්න කියෙව්වම ඔයගොල්ලන් මේක හරියාකාරව අවබෝධ කරගැනීමේ හැකියාවක්. පැහැදිලිද? දැන් ඊට පස්සේ මේකේ ඉතා වැදගත්ම දේ තමයි දරුවනි අපිට මේ විෂය තෝරා ගන්නා ක්‍රමවේදය මේකේ තියෙනවා. ඊට පස්සේ විෂය තෝරා ගැනීම සඳහා ඊළඟට මෙන්න මේ කාරණා. දැන් යම් කෙනෙක් කලා උපාධිය හදාරනකොට මෙන්න මේකේ භූගෝල විද්‍යාව, ප්‍රාසංගික කලා වලට අයත් වෙන නැටුම්, සංගීතය, සමාජ සංඛ්‍යානය, ජපන්, ෆ්‍රාන්ස් මේ වගේ විෂයන් තෝරා ගන්නවා නම් ඒ තෝරා ගැනීමට යම් යම් නිර්ණායක තියෙනවා. දැන් කෙනෙක් ජෝග්‍රෆි විෂය තෝරා ගන්නවා නම් අනිවාර්යයෙන්ම එයා ඒ ලෙවල් වලට ජෝග්‍රෆි කරලා තියෙන්න ඕනේ. කෙනෙක් ඩාන්සින් තෝරා ගන්නවා නම් අනිවාර්යයෙන්ම B පාස් එකක් තියෙන්න ඕනේ ඒ ලෙවල් වලට. මියුසික් තෝරා ගන්නවා නම් අනිවාර්යයෙන්ම මියුසික් වලට ඒ ලෙවල් B පාස් එකක් තියෙන්න ඕනේ. ඊළඟට ස්ටැටිස්ටික් කරනවා නම්, සමාජ සංඛ්‍යානය කරනවා නම් අනිවාර්යයෙන්ම ඕ ලෙවල් වලට මැත්ස් වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕනේ. ඊළඟට ජපන් හෝ ප්‍රංශ කියන ලැංග්වේජ් එක කරනවා නම්
අනිවාර්යයෙන්ම නූතන මේ භාෂා අධ්‍යයන කේන්ද්‍රයේ මගින් එක්සෑම් එකක් යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. ඒ යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙච්ච අයට විතරයි මේකට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය කියන අවශ්‍යතා ජෝග්‍රොෆි වලටයි, නැටුම් වලටයි, මියුසික් වලටයි, ස්ටැටිස්ටික් වලටයි, ජපන් ට්‍රාන්ස්ලේෂන් ලැංග්වේජ් දෙකටයි වැදගත් වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ IT ඉංග්‍රීසි අනිවාර්යයි. ඒ ගැන මෙතන සඳහන් වෙනවා. ඊළඟට අනිවාර්යෙන් පැය 300ක ප්‍රැක්ටිකල් එකක් ගන්න වෙනවා. ඒ ගැන මේ වැදගත් වෙනවා. ඊළඟට අපිට මේකේ ඊළඟ වැදගත් වෙන කාරණේ තමයි දරුවනි, අපි නිර්ණායක මොනවද සිදු වීමේදී ඊළඟ විෂය නිර්දේශ මෙතන තියෙනවා. කැමති නම් විෂය නිර්දේශ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙනවා විභාග නිර්ණායක අතිරේක නීති රීති ගිවුම් වාරික සැලසුම්. මෙන්න මේක ඉතාමත් වැදගත් ඔබට. හරිද? ගිවුම් වාරිකය කියන එක ඉතාමත් වැදගත් ඔබට. මොකද දැන් අනිවාර්යයෙන්ම ආර්ට් ඩිග්‍රී එක කරනවා නම් උන්ට ලක්ෂයක් වැය වෙනවා, රුපියල් ලක්ෂයක් වැය වෙනවා. සයන්ස් ඩිග්‍රී කරනකොට වෙනම ගාණක්, මැත්ස් සෝරි මේ කොමර්ස් කරනවා නම් එකක්, ඊළඟ බිස්නස් මැනේජ්මන්ට් කරනවා නම් තව එකක්. ওই විදිහට ඒ උපාධි විෂයට අනුව මේක උපාධියට අනුව විෂය නෙවෙයි උපාධියට අනුව මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ ඔගොල්ලෝ ඒ කවුරු තුලින් ප්‍රවේශිම හරහා ඒ දේවල් දැනගන්න පුළුවන්. එතකොට දැන් ආර්ට් ඩිග්‍රී කරනවා නම් අවුරුදු 3ම ලක්ෂයක් ගෙවන්න ඕනේ. එකපාරට බය වෙන්න එපා, එකපාර ලක්ෂයක් ගෙවන්න ඕනේ නැහැ. අවුරුදු 3 තමයි අවස්ථා පහකදී ලක්ෂයක් ගෙවන්න ඕනේ. මෙතනදී පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ඔගොල්ලෝ තෝරාගත්තට පස්සේ ඔගොල්ලන් රුපියල් 20,000ක් ගෙවන්න ඕනේ. ඒකේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී එක්සෑම් එකට පෙර 25,000ක් නැවත ගෙවන්න ඕනේ. එතකොට මුල් අවුරුදු 45,000යි. සෙකන්ඩ් ඉයර් එකේදී ඔගොල්ලෝ පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක එක්සෑම් එකට ඇප්ලයි මේ කියන්නේ පටන් ගන්නකොට 22,000යි. එක්සෑම් එක ලඟ වෙනකොට නැවත 18,000ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ෆයිනල් ඉන්ස්ටෝල්මන්ට් එක ගියා 15,000ක් තර්ඩ් ඉයර් එකේදී ගෙවන්න ඕනේ. එතකොට මුළු මුදල ලක්ෂයයි. අවස්ථා පහකදී ගෙවන්න ඕනේ. දැන් ඔබ විභාගයට අයදුම් කරනකොට රුපියල් 1,000ක් ගෙවන්න වෙනවා. හරිද? ඒක ආයතනයකට පුද්ගලයෙකුට නෙවෙයි ගෙවන්න ඕනේ, බැංකුවට ගෙවන්න ඕනේ. ඒ අයදුම් පත්‍රයත් එක්කම ඕගොල්ලන්ට ස්ලිප් එකක් එනවා. ඒ ස්ලිප් එකේ විදියට බැංක් එකට ඕගොල්ලෝ ගිහිල්ලා බැංක් ස්ලිප් එක ෆිල් කරලා ඒක බැංකුවට දුන්නට පස්සේ ඒගොල්ලෝ සීල් එකක් දීලා දෙනවා, ඔරිජිනල් ස්ලිප් එකක්. ඒ ස්ලිප් එකේ ෆොටෝකෝපි, ඒ ස්ලිප් එකේ ඩොකියුමන්ට් එකක් ඕගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එකට අප්ලෝඩ් කරන්න. එතනින් තමයි ඕගොල්ලන්ට ඇත්තටම ඇප්ලිකේෂන් එක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. රයිට්. මේකේ 9 වෙනි මෙන්න මෙතන ඔගොල්ලෝ හැම කෙනාටම පේන ඇති මෙන්න මෙතන තියෙනවා අයදුම්පත්. නම් අපි ওই විස්තර ටික දැනගෙන අයදුම්පත්ට අපි ෆිල් කරන්න ඕනේ. එතකොට අයදුම්පත් ෆිල් කිරීමට පෙර මේක කියනවා අයදුම්පත් ඔබගේ ජාතික හැඳුනුම්පත්තට අදාළව ලැබෙන ගිණුම් අංකයට පමණ මුදල් ගාස්තු ගෙවීම සිදු කළ අතර එසේ නොවන අයදුම්පත් නොසලකා හරිනු ලැබේ. හරිද? ඔන්න මතක තියාගන්න, කාටවත් පුද්ගලයෙකුට සල්ලි ගෙවන්න එපා ඇප්ලිකේෂන් වලට, ආයතනයකට සල්ලි ගෙවන්න යන්න එපා. ඕගොල්ලොන්ගේ නමට ඐඩී කාඩ් එකට එන ස්ලිප් එකට විතරයි ඕගොල්ලෝ සල්ලි ගෙවන්න ඕනේ. හරිද? යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් ඔබට මේ සඳහා සහාය දෙනවා නම් ඔවුන්නේ ඔබේ නමට ඐඩී කාඩ් එකට ඒ ස්ලිප් එක හදලා දෙවි. ඒක වෙනම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් හොඳට මතක තියාගන්න, ඒ ස්ලිප් එකේ ඔබේ නම, ඐඩී කාඩ් එක අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි. මම ඒක මේක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. එහෙනම් මෙතන තියෙනවා චෙක් හෝ ඇප්ලිකේෂන් කියලා. ඒකට ගිහලා ක්ලික් කරන්න. එතකොට එනවා ඇප්ලිකේෂන් එක. ඔන්න ඔය විදිහට ඇප්ලිකේෂන් එක එනවා. හරිද? ඇප්ලිකේෂන් එක ඕගොල්ලන්ට හිතමනාප ෆිල් කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලන්ගේ නැෂනල් ඩෙන්ටි කාඩ් නම්බර් එක මේකට ඇතුල් කරන එක. ඔන්න මම මේක එක්සැම්පල් නැෂනල් ඩෙන්ටි කාඩ් එක ඇතුල් කරා. ඊට පස්සේ මම මොකද කරන්නේ, මේක ඉස්සරහට ප්‍රොසෙස් කරා. හරිද? එතකොට මම ප්‍රොසීඩ් කරා. ප්‍රොසෙස් කරපුවාම ඔන්න මේ විදිහට එනවා ෆිල් ද ඇප්ලිකේෂන්. ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න, ඉස්සල්ලාම ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා ඒගොල්ලෝ කියද්දි අපිට එන්නේ මෙන්න මේ විදිහ එකක්. මොන වගේ එකක්ද? ඒ තමයි දරුවනේ, මෙන්න මේ ඇප්ලිකේෂන් එක ස්ලිප් එක බාගන්න. හරිද? ස්ලිප් එක බාගත්තට පස්සේ ස්ලිප් එක බාගන්න මෙන්න මේ විදිහ ස්ලිප් එකක් එනවා. එතකොට මේ ස්ලිප් එක බාගත කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම අපිට එක තැනකදී මේ ස්ලිප් එක බාගත කරගත්ත විතරක් නෙවෙයි, මේ ස්ලිප් එක මේ විදිහට ගෙවලා ඒකේ ෆොටෝ කොපි, මේ සෝරි PDF, මේ JPG ෆයිල් එකක් ෆොටෝ එකක් අපි තියාගන්න ඕනේ. ඉතින් මෙතන ගිණුමේ නම තියෙනවා, ගිණුම් අංකය තියෙනවා, දිනේ දාලා
ඔගොල්ලෝ ඊට පස්සේ මෙතන ඔගොල්ලෝගේ නම මොකද්ද කියලා පැහැදිලි කරලා, ඉඩ්‍රස් එක මොකද්ද කියලා පැහැදිලි කරලා, මොබයිල් නම්බර් එක හරි ලෑන්ඩ්ලයින් එකක් හරි නම් දාලා, ඇඩින් කාඩ් නම්බර් එක ඔටෝමැටිකලි ලැබෙනවා. ඊට පස්සේ අනිත් ඩොකියුමෙන්ට්ස් එක තියෙනවා, මේක ඔගොල්ලෝ print එකක් අරගෙන ඒ ඩොකියුමෙන්ට් එක ඔගොල්ලෝ ලබා ගන්න උනේ. ඒ හරහා තමයි ඕගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද මම මේ කියන කාරණේ? එතකොට ওই විදිහට තමයි ඩිග්‍රී එකේ අයදුම්පත්‍රය ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට කැමති නම් ඇප්ලිකේෂන් එක මේ විදිහට ෆිල් කරනකොට මෙන්න මේ විදිහේ ඇප්ලිකේෂන් එකේ තොරතුරු එනවා. හරිද? ඇප්ලිකේෂන් එක තෝරාගත්තාම මෙන්න මේ විදිහ උපදෙස්සෙනවා. සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ගේ මෙතන තියෙනවා ඕගොල්ලන්ගේ ඔගොල්ලෝ මිස්ද මිසිස්ද, එහෙම නැත්නම් මේ මේ ස්වාමීන් වහන්සේ නමක්ද පූජකවරයෙක්ද කියන කාරණය. ඊට පස්සේ සම්පූර්ණම නම අපි දුන්නොත් එහෙම නිකම් මම එක්සාම්පල් කියන්නම්. උඩගෙදර චන්දන කියලා, දැන් උඩගෙදර මුදියන්සලාගේ චන්දන ජයලාල් කුමාර, අන්න ඒ විදිහට මේ විදිහේ මේකේ තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ මේවත් එක UM UM කියන්නේ UM CJ කුමාර කියලා ඒ මුලාකුරු සමග නම දෙන්නු නැහැ. ඊළඟ සර්නේම් එක උඩගෙදර කියලා දෙන්න පුළුවන්. දැන් අපිට මගේ මුල් ලකුණු දෙක UM UM කියලා අපිට කැපිටල් දෙන්න. හරිද? UM ඊට පස්සේ සර්නේම් එක උඩගෙදර. ඔය විදිහට මේක දිගටම ඕගොල්ලන්ට ෆිල් කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ 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 විදිහට ඇප්ලිකේෂන් එක ෆිල් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ ඩීටේල්ස් ටික. දැන් මෙතනදී ඔයගොල්ලන්ගේ බේසික්, හරිද, බේසික් බේසික් දේවල් බේසික් ටික අපි දෙන්න වෙනවා. දැන් මෙතන අපි ID කාඩ් එක, නැෂනල් ID කාඩ් එක නම් මෙතන අපි තුමු මෙන්න මේ නැෂනල් ID කාඩ් එක, ඊළඟට අපේ බර්ත් බර්ත්ඩේක ගත්තොත් එහෙම 9/9/1990, හරිද? ඊට පස්සේ මේකේ මේල්, ඊට පස්සේ පුරවැසි භාවය ශ්‍රී ලංකන් රිජිස්ටර්ඩ් දිස්ත්‍රික්කයේ අම්පාර, ඊට පස්සේ මොබයිල් නම්බර් එක මෙන්න මේ විදිහට. දැන් මම මේකේ මේ පැරදී එකක් දෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ටෙලිෆෝන් දුරකථන අංකය චංගම අපි තුමු 7/1/99 9/98 125 125 ඔය විදිහට දීලා, ඊට පස්සේ අනිවාර්යයෙන් මෙන්න මේක ඊමේල් එක ඉතාමත් වැදගත් වෙනවා. ඊමේල් එක මොකද දරුවනේ, මේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම, මොකද සියලුම ගණන් ඊමේල් එක හරහා සිදු වෙන නිසා අපි ඊමේල් එක අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. එතකොට හරි ඔගොල්ලන්ගේ ඩිරෙක්ට් ඊමේල් එකක් දෙන්න, ඊට පස්සේ ඇඩ්‍රස් එක දෙන්න, මම මේක ෆිල් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔගොල්ලන්ට තියෙනවා ඕ ලෙවල් ඒ ලෙවල් සර්ටිෆිකේට්ස්. ඊට පස්සේ මෙතන ඔගොල්ලන්ගේ ඕ ලෙවල් ඉයර් එක 92 මම ඕ ලෙවල් කරා නම්, ඊට පස්සේ එක්සමිනේෂන් නම්බර් එක මෙන්න මේ 43යි 45යි 421 නම්, ඊට පස්සේ මගෙන් අහනවා මේක ඝන උසස් පෙළ මැට්ස් එක සමත්ද ඉයර්ස් කියලා දෙන්න. ඊට පස්සේ ඉංග්‍රීසි වලට මට තියෙන ග්‍රේඩ් එක මොකද්ද, ඒ නම් ඒක ඕගොල්ලෝ ඒ කියලා දෙන්න. හරිද? ඊට පස්සේ ඊළඟට ජෙනරල් ඉංග්‍රීසි වලට ඔගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ, මැත්ස් වලට මොනවද කරලා තියෙන්නේ, හරි, මැත්ස් වලට මොකද්ද තියෙන්නේ, ඒ පාස් එකක්ද අන්න. ඊට පස්සේ ඔගොල්ලන්ගේ ප්‍රතිඵල සටහනේ ඇප්ලිකේෂන් මේකක් ඔගොල්ලෝ මෙතන අප්ලෝඩ් කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මම නිකන් සාමාන්‍ය අපි තුමු මේ විදිහට ඔගොල්ලන්ගේ ප්‍රතිඵල සටහන අවශ්‍යයි, ඒක දෙන්න. ඊට පස්සේ ඒක සටහන් ගන්න. ඒ වගේ අනිත් පැත්තෙන් උසස් පෙළ ඔගොල්ලන්ගේ ක්වාලිෆිකේෂන් එක උසස් පෙළ නම් මේකේ ඊළඟ ක්වාලිෆිකේෂන් එක මොකද්ද? උසස් පෙළ නම් රයිට්. එක්සෑම් එක කවද්ද? 95 මම ඒ ලෙවල් කරලා තියෙන්නේ. ඊට පස්සේ එක්සෑමිනේෂන් මොනවද? සබ්ජෙක්ට්ස් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි සබ්ජෙක්ට් එක මොකද්ද? මම කරලා තියෙන්නේ අපි හිතමු මගේ ආර්ට් තමයි බේසික් ඩිග්‍රී මේ ග්‍රේඩ් එක, එක්සෑමිනේෂන් එක. ඊට පස්සේ ග්‍රේඩ් එක මොකද්ද? ওই විදිහට අනිවාර්යයෙන්ම ඒ ටික ෆිල් කරලා
හරිද? ඊට පස්සේ මට කොච්චර මාක්ස් තිබුණාද ඊළඟට ඒකේ සර්ටිෆිකේට් එක මේ මෙතන අනිවාර්යයෙන්ම මේකේ චොයිස් ෆයිල් එක මේ ඒ ලෙවල් ඒ සර්ටිෆිකේට් එකේ ෆයිල් එකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ ඩිග්‍රී එක මෙතන අනිවාර්යයෙන් බැචලර් ඔෆ් ආර්ට්ස් ඩිග්‍රී එක මම එක්සන් ඉල්ලන්නේ. ඒක මීඩියම් එක සිංහල ද ඉංග්‍රීසි කියලා කියන්නේ සිංහල ඔගොල්ලෝ කරන සබ්ජෙක්ට් එක මොකද්ද කියලා අනුව තීරණය කරන්න. අන්න ඊට පස්සේ ඔයාලට එන ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. මොනවාද සබ්ජෙක්ට්ස් තෝරගන්න. ඒතකොට සබ්ජෙක්ට්ස් තෝරගන්න කොට ආදරණීය දරුවනේ මම හිතුව මම තෝරාගන්නේ කමියුනිකේෂන්. රයිට්. එහෙනම් මම කමියුනිකේෂන් එක පළවෙනි සබ්ජෙක්ට් එක විදිහට දැම්. ගණිකාණ්ඩෙන් මම පුරාවිද්‍යාවයි නැති විද්‍යාවයි. හරිද? ඊළඟට තුන්වෙනි කාණ්ඩෙන් මම එකක් ගන්න. ඒක තෝරාගන්නේ. අපි හිතමු මම මෙතන එකක්වත් තෝරාගන්නේ නැහැ. මම මෙතනින් දෙකයි මෙතනින් එකකුයි තෝරාගන්න. හරිද? දැන් මේ විදිහට අපිට තමන් කැමති නම් විෂයන් 15කට මනාප දෙන්න පුළුවන්. හරිද? විෂයන් දැන් අපි දුමු මම එක සමාජ විද්‍යාවටත් කැමති, මේකටත් කැමති, මේකටත් කැමති, මේකටත් කැමති. හරිද? මේකෙන් පාලි වෙලක් කැමති මේ විදිහට මේ කාණ්ඩ වලින් ඕගොල්ලෝ විෂයන් 15ක් තෝරලා දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙයි මතක තියාගන්න මේ 15 තෝරලා දුන්නම ඒගොල්ලෝ අපිට කැමති තුනක් හොයලා දෙනවා. හරිද? අපි 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 චොයිස් එක බලන අපේ අපි හිතමු අපිට හයි මාක්ස් තියෙනවා නම් මාස් කමියුනිකේෂන් මාස් කමියුනිකේෂන් දී දෙන්නත් පුළුවන් නැත්නම් දෙන්නත් පුළුවන්. ওই විදිහට විෂයන් 15ක් තෝරලා දාන්න කිසි ගැටලුවක් නැහැ. ඔගොල්ලෝ කැමති හැබැයි අර විෂයන් තෝරගන්න ඕන. ඩාන්ස් තෝරගන්නවා නම් මියුසික් තෝරගන්නවා නම් බී පාසස් ඒ ලෙවල් අනිවාර්යයි. ෆ්‍රාන්ස් ජපාන් සෝරි ෆ්‍රාන්ස් ජපාන් තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ලියලා ඒකෙන් සිලෙක්ට් වෙන විතරයි සබ්ජෙක්ට් එකට පිනිසිරින් පුළුවන්. ඊළඟට ජෝග්‍රෆි තෝරා ගන්නවා නම් ඒ ලෙවල් ජෝග්‍රෆි කරලා තියෙන්න ඕනේ. ස්ටැටිස්ටික් කරනවා නම් මැත්ස් වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ අර ඔයගොල්ලෝ කියන්නේ අර බැංක් එකට ස්ලිප් එකක් වවුචර් එකක් ෆිල් කරා කියලා අපි සල්ලි ගෙවුවා කියලා අපිට මුලින්ම ආවෙ පින් කර. අන්න ඒ ෆයිල් එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මේක සබ්මිට් කර. ඔන්න ඔච්චරයි. අය ලොකු දෙයක් නැහැ. මේක සබ්මිට් කරපු ගමන් ඕගොල්ලන්ට ඒ ලෙවල් ඇප්ලිකේෂන් එකක් එයි. මේක තියෙනවා ඔයාගේ මගේ මම මේක අයිතිපත්‍ර කරලා වැරදි දෙන්නේ මේක දීලා ඒ නිසා මගේ දුර්වලතා ටික මොනවද කියන කාරණේ එනවා අන්න ඒ ටික හරියට ෆිල් කරා නම් මේක වැඩේ කරගන්න. ඉතින් ඔක ලොකු ඇත්තම ඔක ලොකු ඉෂු එකක් නෙයි. ඕනෑම කෙනෙකුට කම්පියුටර් දැනුම තියෙනවා නම් මේක කරන්න පුළුවන්. හැබැයි ඉස්සල්ලාම නම්බර් 1 PD අර බැංක් ස්ලිප් එකේ JPG එක ඕනෑ. ඕ ලෙවල් සර්ටිෆිකේට් එකේ JPG එක ඕනෑ. A level certificate එකේ JBG එක ඕනේ. ඊළඟට වෙනත් qualifications වලින් ඉල්ලනවා නම් ඒවැ JBG ඕනේ. Birthday certificate එක JBG එකක් ඕනි. Identity card එකේ JBG එකක් ඕන. ඔය ටික අත්‍යවශ්‍යයි. ඔය ටික අරගෙන තමයි මේ application එක ගන්න වෙන්නේ. හැම දැන් bank slip එක හැරුණකොට bank slip එකේ seal එක දීලා තියෙන ඉඳ අවශ්‍ය නැහැ. අනිකුත් සහතික සියල්ලම සමාදාන විනිශ්චයකාරයෙක් හරි වෙනත් රජයේ පිළිගන්නා නිලධාරී නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් හරි කමක් නැහැ. මේක අස්සම් කරලා සීල් එක තියලා මේක ඔරිජිනල් සර්ටිෆිකේට් එකක් කියලා සර්ටිෆයි කරගෙන ඒක තමයි අපි ෆොටෝ කොපි මේ සෝරි ඒක තමයි අපි කොපි එකක් විදියට මේ JPG ෆයිල් එකක් විදියට ගන්න. ඒක තමයි අපි අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔය ටික අතේ තියාගෙන මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ගන්න. හරිද? කොමර්ස් කරන කට්ටියටත් ඒ වගේ, මැනේජ්මන්ට් කරන කට්ටියටත් ඒ වගේ, සයන්ස් කරන කට්ටියටත් ඒ වගේ. තොර ඔයගොල්ලන්ට මේ මගේ පිටිපස්සේ දිහේ දිනනවා වගේ ඔයගොල්ලෝ ආර්ට්ස් නම් ආර්ට්ස් එක ක්ලික් කරන්න, මැනේජ්මන්ට් නම් මේ විදිහට, ඊළඟට බිස්නස් මැනේජ්මන්ට් නම් මේ විදිහට, සයන්ස් නම් මෙන්න මේ විදිහට ওই පහින් ඔයගොල්ලෝ කැමති choice එකක් නෝ කරන්න. එතකොට දැන් යම් කෙනෙකුට ওই ටික තේරෙන්නේ නැත්තම්, ওই ටික කරන්න තේරෙන්නේ නැත්තම් අපිට පුළුවන් ඔයගොල්ලන්ට උදව් කරන්න, අපිට කතා කරන්න. දැන් අපි මේ දේශන තවදුරටත් ඉස්සරහට ගෙන යනවා. මම මේ YouTube එකත් එක්ක නේද මේ වීඩියෝ එකත් එක්කම අපේ group එකේ link එක ඊළඟට අපේ මේ seminars තියෙන online seminars තියෙන link එක අපි දාන්නම්. ඒවට add වෙලා තොරතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මට කතා කරන්න පුළුවන් මෙන්න මේ කියන numbers වලට ඕගොල්ලන්ට මාව ඔගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කියන නම්බර් සරහා මට කතා කරන්න. 0යි මම chat box එකේ දානම් 0යි 7යි 1යි 455යි 37යි 12 මේ නම්බර් එකට හරි එහෙම නැත්නම් මට WhatsApp පණිවිඩයක් දාන්න 0යි 7යි
බිින්දුවයි තිස් හය තිස් හත අටසිය අනු නමින් හරිද මෙනි මේ කියන නම්බ සරා ඔගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්තම් මම ඔගොලන්න මේක තිරේ මෙනි මේ විදියට ඔගොල්ලන්න පුළුවන් මගෙත් එක්ක සම්බන්ධ වෙන්න. හරි ඔගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා නැවත දුරකථන අංකයන් ඔබ වෙත ලබා දෙන්නම් 0.71 455 37 12 කියන දුරකථන අංකයට හෝ එහෙම නැත්නම් 0.71 0.71 0.7 0.6 37 899 කියන දුරකථන අංකයට පිවිසීම හරහා ඔබට හැකියාවක් තියෙනවා මේ පිළිබඳව යම් ආකාරයක තොරතුරක් අයිතුම්පත් කිරීම සම්බන්ධව යම් ආකාරයක උදව්වක් හෝ මේ පිළිබඳව යම් විසි ආකාරයක උපකාරයක් අවශ්‍ය නම් එය හරහා අපි හරහා එය ලබා ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. එතකොට ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි මේ සතිය තුල දිගින් දිගටම මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ වැඩසටහන් ආදිය පවත්වනවා. ඔබටත් මේ පිළිබඳව යම් ආකාරයක දැනුමක් අවබෝධයක් අවශ්‍ය කරනවා නම් තවත් ඔගලන් ඉස්සරහට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව විස්තර තොරතුරු ආදිය ලබා ගන්න. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මම එනම් මේ වීඩියෝ ලින්ක් එකත් එක්කම අපේ දුරකථන අංක අපේ ගෲප් එකේ නම්බර්ස් දාන්නම්. ඒ ටිකත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අයදුම් කරලා ඔබ තෝරාගත්තොත් උපාධිය හදාරලා රටට වැඩදායී පුද්ගලෙක් වුණොත් අන්න අපි මේ ගත්ත උත්සාහය සාර්ථක වෙනවායි කියලා අපි හිතනවා. එහෙනම් ආයුබෝවන්. සුභ අනාගතයක් සියලු දෙනාටම. ජයෙන් ජයම වේවා.